ආයුබෝවන් අද කෑම කන් ප්‍රමාණය දැන් සතියක් බලනවා හොඳටම සීමා කළා කොහොමද දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා මේ අර ප්‍රොෆෙසර් රෝයි ටේලර් කියන මහාචාර්යවරයාගේ අවුරුදු 40ක පර්යේෂණ අරනවා එයා කියන එක දැන් මම මේ අලුත් අර CGM continuous glucose monitor එක හයි කරගත්තා සීනි මට්ටම 7.1 කියලා තියෙනවා 7.1 කියන්නේ ආසන වශයෙන් අත්වරණ 63.128ක් විතර වගේ ඇති මං ගන්න දාන්නම් මේ මේක තමයි අද කන්නේ දවල්ට බොහොම මේ අර කවුද අපේ හිටපු ජනාධිපතිතුමා මේ ගෝඨාභය මහත්තයා හිටියා නම් දියවැඩියාව හරි යනවා හැමෝගෙම ඇයි ඉතින් කාටත් එක වේලයිනේ කන්න වෙන්නේ මේ එයාගේ වීඩියෝ එකේ තියෙනවා මේ කවුද ප්‍රොෆෙසර් රෝයි ටේලර්ගේ වීඩියෝ එකේ තියෙනවා එහෙම එකකුත් ඒ කියන්නේ දුර්භික්ෂයක් ළඟා වෙච්ච රටවල් ගොඩක හුඟක් වෙලාවට ඒකේ සංඛ්‍යා ලේඛන බලුවම දියවැඩියාව හොඳ වෙලාලු ඒ රටවල ඉතින් ඒකයි මේ කෑම කන එක වැඩි තමයි අපේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ මේ පරිප්පු හැඳි හතරයි මේස හැඳි හතරයි හතර නෙවෙයි තුනයි මේ සැඳි තුනයි ඒ වුණාට අර ඉවුවා මේකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා මොකද වතුරේ බරත් එක්ක එතකොට ග්‍රෑම් 60ක් විතර එනවා ග්‍රෑම් 60යි කියන්නේ අමුෙන් බර ග්‍රෑම් 30යි ආසන්න වශයෙන් 3 9යි එතකොට ආසන්න වශයෙන් ඉතන තියෙනවා කැලරි 100ක් විතර ඇත්තටම කැලරි කියලා කිව්වට ඒක ඇත්තටම කිලෝ කැලරි ඔක කන්ෆියුෂන් එක තමයි වැරද්ද ඊළඟට මාළු චුට්ටක් තියෙනවා නැත්තම් රහක් නැතුව කන්නත් බෑනේ බොහොම පොඩ්ඩක් මේ ඊට පස්සේ මේ දෙකම කොළ මේක ලීස් ඊට පස්සේ මේක තව කොළ జాතියක් ඉතින් කොළවල ඒ තරම් කාබෝහයිඩ්‍රේට් ඇත්තෙත් නැහැ ෆැට් ඇත්තෙත් නැහැ ඒක නිසා ඒකෙන් කැලරි එන්නේ නැහැ. ඉතින් මෙයාගේ මතය තමයි කෙලින්ම කැලරි අඩු කිරීම. මේ මතයම තමයි අර ප්‍රොෆෙසර් වෝල්ටර් ලොංගෝ කියන කෙනා කියන්නේ. එයාගේ ක්‍රමේ තමයි අර මම ඒක ගැන කලින් කතා කරන්න නැති එයා ක්‍රමේ තමයි අර ෆාස්ටිං මිමිකින් ඩයට්. ඒ කියන්නේ ෆාස්ටිං නෙවෙයි නමුත් ෆාස්ටිං වගේ කෑම. කියන එක ඒගොල්ලෝ එයා කියන්නේ ඒ කියන්නේ කෑම කන ප්‍රමාණය සීමා කරන්න එතකොට දියවැඩියාව හොඳ වෙනවා කියලා. ඉතින් එකම ප්‍රශ්නේ අර එතකොට අර බඩගින්නේ ඉන්න බැරි එක. ඉතින් ඒකට විසඳුම තමයි එක්කෝ ඉතින් පිටි ගන්න ටිකක් වියදම නැ පිටි උනත් හුඟක් හොඳ නැහැ. කහට එකක් බොන එක එහෙම නැත්තම් ඉතින් ටිකක් වතුර එකක් බොන එක ඉතින් වතුර එකට දෙහි වගේ ටිකක් දාලා යන්තමට නිකන් පොඩ්ඩක් වෙන රහක් එන්න බිව්වට කමක් නැහැ ඕනනම් ලුණු ටිකක් දාලා මොකද වතුර හුඟාක්ම බිව්වොතින් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා මොකද ශරීරය ඇතුලේ තියෙන ලවණ සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන් නිසා මේ අපි කාලේ ඉවරලා මම පොඩ්ඩක් ඇවිදින්නත් යනවා. ඉතින් ඒ ඇවිදීමත් එක්තරා අතකට හොඳයි. සීනි මට්ටම් පාලනය වෙලා තියුණා වුණත් ඇවිදලා ඇවිල්ලා බලමු අපි සීනි මට්ටමට මොකද උනේ කියලා. මගේ කෑමෙන් පස්සේ මේ අතුරු පසක් භාගයට අඩු කරලා බලන්න සතියක් කරලා බලනවා මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවද කියලා. මෙතන තියෙනවා යෝගට් එක මේස තේ හැන්දෙන් එකයි ඊට පස්සේ ආලිපේරත් ගෙඩියෙන් හතරෙන් එකක් දැම්මා ඒක ටිකක් ගෙඩිය නම් ටිකක් ලොකු වැඩි ඒකයි මේ බ්ලූබෙරි කියන එකක් පළතුරක් ඒක හොඳයි කියලා කියන හැම එකටම බලමු කොහොමද වෙන්නේ කියලා දැන් බලමු දැන් මේ කාලා පෑකට පස්සේ
මේ තියෙන්නේ සීනි මට්ටම ඒ කියන්නේ 120 ගානක් විතර වෙනවා 7.18 128ක් විතර වගේ මේ මං කාලා ඉවරලා කාපු ගමන්ම ගියා ඇවිදින්න අර පොඩ්ඩක් අඩුවෙන් කෑවහම ඇවිදින්නත් ලේසි නැත්තම් අර ටිකක් බඩ පිරලා තියෙනකොට ටිකක් අමාරු වගේ දැනෙනවා කිසිම ගාණක් නැහැ නිකන් ටීනේජර් වගේ ඇවිදින්න පුළුවන් මේ මේක එකම ප්‍රශ්නයක් තියෙන්නේ අර මේ පැත්තට හැරෙව්වට මේක දිගට හොඳට පැහැදිලිව පේන්නේ නැහැ මේ මෙතන මේ තියෙන වක්‍රය ග්‍රාෆ් එක මේ ඒක පෙන්නවා චුට්ටක් මං කාලා ඉවරලා ඊට පස්සේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඒ කියන අර මං ඇවිදින ගමනුත් මේක ඉතින් ටෙලිෆෝන් එක අරන් යනවනේ මේ ඇවිදින ගමනුත් බැලුවා එතකොට අඩු වුණා 6 ගානකට අඩු වුණා ඊට පස්සේ දැන් ආපහු ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා හිටිය තින් වැටේ දෙල් වාඩි වෙලා හිටිය තින් ආයෙත් උඩට යනවා මේක තියෙනවද මේ time in range daily patterns නෑ එහෙම එකක් පෙන්වන්නේ නැහැ තාම ඒක පෙන්වන්නේ ටිකක් ගියහම average glucose මෙන්න මෙහෙම පෙන්වනවා glucose average ගන්න කොච්චරද කියලා ඊළඟට daily graph මේකත් පෙන්වන්නේ නැතුව ඇති not enough daily graph කියලා තියුණාට ඒකත් අනිත් පැත්තට හරවන්න බෑ මෙන්න මේක තමයි ඉතින් හුඟක්ම වැදගත්ම දේ කියලා සලකන්නේ මේ time in range මම ඔක ගැන කිහිපාරක් කිව්වා ඒ කියන්නේ දවසේ පැය කීයක් ඇතුළත මේ recommended range එකේ අනුමත මට්ටමේ තිබුණාද ඒ කියන්නේ ලංකාවේ ක්‍රමයට කියනවා නම් 70වත් 180ත් අතර තියුණාද කොච්චර පැය ගානක් 100ට ගානක් හැටියට සාමාන්‍යයෙන් දැන් මේක තියෙනවා 100ට 100යි කියලා මේක ඉතින් පටන් අරගෙන පැය දෙකයි මේ ඒක නිසා එහෙම නැතුව දැන් මෙහෙ ක්‍රමයට කියනවා නම් 3.9 ඉඳලා 10 දක්වා වෙන්න ඕන ඕකේ මම තව පැයකින් පෙන්නන්නම් මොකද මේ මං හිතන්නේ වැඩි වෙයි කියලා නමුත් ඉතින් අපි සාමාන්‍යයෙන් බලන්නේ පැය දෙකෙන්නේ දැන් මේකේ අර පොඩ්ඩක් පෙනුමෙනුත් මෙතන මේ ඊතලයක් තියෙන්නේ ඊතලෙනුත් පෙන්වන්නේ දැන් එක ගාන්ට වෙලා කියලා ඕකේ ඕකේ දැන් පැය දෙකක් ගිහිල්ලා තිනවා මං බැලුවේ මං ඔක කලිනුත් කිව්වා මං දැන් පැය භාගයක් විතර වගේ පැයක් විතර වගේ කම්පියුටර් ඉස්සරහ වාඩි වෙලා හිටියා වීඩියෝ එකක් හදන්න ඕන නිසා වාඩි වෙලා හිටියොත් ටක් ගාලා යනවා සීනි මට්ටම උඩට එහෙම නැත්තම් මං ඇවිදලා ඇවිදින කොටත් ඇවිදින්න පටන් අරගෙන ටිකක් වෙලා යනකොට කෙලින්ම 6 ගානකට පල්ලෙහාට ගිහිල්ලා තියුණා ඉතින් මේක නරක ගානක් නෙමෙයි 7.7 කියන්නේ 7.7 කියන්නේ 138ක් ඉතින් 160ට අඩු නම් හොඳයි කියලා තමයි මගේ බලාපොරොත්තුව ඉතින් කෑමෙන් පස්සේ නමුත් ඉතින් අර ඒක නිසා තමයි මම කියන්නේ ටීවී බැලුවා වුණත් හිටගෙන ඉඳන් බලන්න ඒක ටිකක් කරදර වැඩක් තමයි ඉතින් නමුත් ඉතින් එහෙම නැතුව ඉතින් බෑ ඉතින් එන අතුරු ආබාධ වලින් ගැලවෙන්න ඉතින් දියවැඩියාවෙන් ගැලවෙන්න නෙවෙයි අතුරු ආබාධ වලින් ගැලවෙන්න ඉතින් මම මේ දැන් කරන්න යන්නේ අර ප්‍රොෆෙසර් රෝයි ටේලර්ගේ වීඩියෝ එකේ මුගක් දිග වීඩියෝ එකක් ඒක ඉතින් දෙතුන් පාරක් එහාට මෙහාට කරලා අරින් මේ කරලා සරල සාරාංශයක් හදලා දාන්න බලනවා මොකද එයාගේ වීඩියෝ හැම ඒවාම මුගක් දිගයි ඉතින් ඒකයි කරන්න බලන්නේ බලමු අපි ඒක අද ඉවර කරන්න බැරි වෙයි සමහරට හෙට අනිද්දා විතර වගේ දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් සරලව කියනවා නම් ප්‍රොෆෙසර් රෝයි ටේලර් කියන්නේ මේකට හේතුව අපේ අග්න්‍යාශයේ ෆැට් මේද තැන්පත් වෙලා තියෙනවා කියලා. ඒක තැන්පත් වෙන්න හේතුව අපි අවුරුදු ගාණක් වැඩිපුර
කාලා තියෙනවා අවුරුදු ගාණක් අපි එක්සස් කාබෝහයිඩ්‍රේට් හරි ෆැට් හරි ඒ කියන්නේ එක්සස් කැලරිස් එයා කියන්නේ වැඩිපුර කැලරිස් පරිභෝජනය කරලා තියෙනවා මොන ක්‍රමෙන් හරි ඉතින් කාබෝහයිඩ්‍රේට් වලත් කැරණි තියෙනවා මේද ජාති වලත් කැටලිවි තියෙනවා ප්‍රෝටීන් වලත් කැලරි තියෙනවා ප්‍රෝටීන් යම් ප්‍රමාණයක් අපේ ශරීරයේ සෛල අලුත් වැඩියා කරන්න සෛල හදන්න පාවිච්චි කරනවා නමුත් ඒකට වැඩි ටික ශරීරයට පුළුවන් ඒක පාවිච්චි කරන්න ග්ලූකෝස් හදන්න එහෙම නැත්නම් ශක්තිය නිපදවන්න ඒ වගේම තමයි කාබෝහයිඩ්‍රේටුත් කාබෝහයිඩ්‍රේට් කියුවාම සීනිත් ආйти අනිත් කාබෝහයිඩ්‍රේටුත් ආйти බත් පාන් ඒවා තමයි ගොඩක් කාබෝහයිඩ්‍රේට් තියෙන ඒවා ඉතින් පාන් පිටි වලින් හදනවා නම් රොටි ඒ ගණයට තමයි ආйти වෙන්නේ ඒ කාබෝහයිඩ්‍රේට් ඇතුළට ගියහම ශරීරයට පුළුවන් ඒවා මේද බවට පරිවර්තනය කරන්න ඉතින් ඒක නිසා ඒ සංසිද්ධියට කියනවා ඩිනෝවෝ ලිපෝජෙනිසිස් කියලා ඉතින් එහෙම කරනවා මොකද ශරීරයට ග්ලූකෝස් ගබඩා කරන්න ඉඩ නැති නිසා ඉතින් ඕකේ බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට අපි තව වීඩියෝකින් හම්බ වෙමු දියවැඩියාව සහ ඒකට සම්බන්ධිත රෝග ගොඩක් තියෙනවා ඉතින් ඒව ගැන තමයි මගේ වීඩියෝ කරන්න ඉතින් ඒව ගැන දැනගන්න කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් නම් අර තව සීනුව ලකුණක් තියෙනවා බෙල් අයිකන් ඒකටත් ක්ලික් කරන්න එතකොට මම වීඩියෝ එකක් දැම්මහම ඕගොල්ලන්ට දැනුම් දීමක් එනවා ඕකේ ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු